අපි දැනුමට YouTube channel එකත් එක්ක ඔයාලා අදත් එකතු වෙලා ඉන්න ඔයාලගේ දැනුමට වටිනා වීඩියෝ එකක් නැරඹීමට. ඉතින් මේ වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ 11 වසරේ ඉන්න නංගිලා මල්ලාට. මොකද එහෙම කිව්වේ ඕඩියෝල් ගණන් පේපර් කියන නිර්මාණයේ කියන ගාන හදා ගන්න අවශ්‍ය කරන විශේෂ කරුණු කීපයක් මේ වීඩියෝ එකෙන් මම ඔයාලා එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ආරාධනා කරන ගමන් අපේ දැනුමට YouTube channel එක තාමත් subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ඔයාලට මතක් කරලා ගමන් අපි යමු වීඩියෝ එකට. ඉතින් නිර්මාණ පාඩමේදී විෂය කරුණු වලට යන්න කලින් මම කැමතියි ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. මේක ෆස්ට් වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරනවා මූලික පත 4 නිර්මාණය කරගන්නේ කොහොමද කියලා, ත්‍රිකෝණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා සහ සමාන්තර රේඛා හා ඒ ආශ්‍රිත නිර්මාණ කරගන්නේ කොහොමද කියලා. මේක 10 පන්තියේ තියෙන පාඩම ඔයාලගේ. ඉතින් අපි කතා කරලා බලමු. මුලින්ම මේ මූලික පත 4 ගැන කතා කරන්නත් ඉස්සෙල්ලා ඔයාලා දැනගත යුතුම කරුණු 3ක් තියෙනවා. ඒ කරුණු 3 මොනවාද කියලා. හොඳයි, අපි බලමු ඒ කරුණු 3 මොනවාද කියලා. ඉතින් පළවෙනි කරුණට මාංක 1 කියලා දාන්නම්. පළවෙනිම කරුණ තමයි ලක්ෂ දෙකක් අතර තියෙන දුර කියන එක. ලක්ෂ දෙකක් අතර තියෙන දුර කියන එක මොකක්ද කියලා අපි හඳුනාගෙන ඉන්න ඕන හොඳටම මේ නිර්මාණ පාඩම ඉගෙන ගද්දි. මම A හා B කියලා ලක්ෂ දෙකක් ගත්තා. මෙන්න මේ ලක්ෂ දෙක යා කරමින් මේ අඳින ලද රේඛාවේ දිග මගින් අපිට ලැබෙනවා ලක්ෂ දෙක අතර දුර. දෙවෙනි කරුණ තමයි ලක්ෂයක සිට සරල රේඛාවකට තියෙන දුර. ලක්ෂයක සිට සරල රේඛාවකට තියෙන දුර මොකක්ද කියලා ගත්තොත් එම මම මේක A කියලා නම් කරන්නම් ලක්ෂය, B හා C කියලා නම් කරන්නම් රේඛාව. ඉතින් A ලක්ෂයේ ඉඳලා BC රේඛාවට තියෙන දුර කියන එක තමයි මෙන්න මේ කෙටිම දුර. හෙවත් ලම්බක දුර තමයි අපි නම් කරන්නේ දෙවෙනි කරුණ විදිහට ලක්ෂයක සිට සරල රේඛාවකට තියෙන දුර කියලා. අපි බලමු තුන්වෙනි කරුණ මොකක්ද කියලා. ඉතින් තුන්වෙනි කරුණෙන් කියලා තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් අතර ඔයාලා දැනගන්න ඕනි කරුණක් සමාන්තර රේඛා දෙකක් අතර තියෙන දුර. ඉතින් මේ විදිහට A B C D කියලා සමාන්තර රේඛා දෙකක් අපි හිතමු මේවා සමාන්තරයි කියලා. සමාන්තර රේඛා දෙකක් තියෙනකොට මේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන දුර කියන එක අපි දැනගෙන ඉන්න ඕන. ඕනෑම රේඛාවක අපි ගනිමු මේ හරි අපි ගමුකෝ Q කියලා ලක්ෂයක්. ඉතින් මේ Q ලක්ෂයේ ඉඳලා මේ සමාන්තර රේඛාවට අඳින ලද ලම්බකය එහෙම නැත්නම් ලම්බක දුරට තමයි කියන්නේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන දුර කියලා. හරි, එහෙනම් අපි යමු මූලික පත ගැන කතා කරන්න. මූලික පත 4ක් අපි කතා කරනවා. ඉතින් පළවෙනි මේක තමයි අචල ලක්ෂයකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. ඒක ගැන කතා කරන කලින් පොඩ්ඩක් කියන්න ඕන මේ කවකට්ට පාවිච්චි කරද්දී කවකට්ටට වඩා කුඩා පැන්සලක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඒ වගේම මේ තුඩ එක හා සමානව තියාගන්න. මම ඉතින් වීඩියෝ එක පැහැදිලිව පේන්න ඕනිවට පැටිග්ඩම් එකක් මේ සඳහා යොදාගෙන තියෙනවා. ඒ ගැන හිතන්න එපා. අපි යමු පාඩමට. අචල ලක්ෂයකට මේ වගේ අචල ලක්ෂයකට අපි ඕ කියලා නම් කරමු. අචල ලක්ෂයකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. සමදුරින් පිහිටි සමාන දුරකින් පිහිටන සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. මෙන්න මේ වගේ වෘත්තයකට තමයි අපි කියන්නේ අචල ලක්ෂයකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය කියලා. ඔයාලා මෙතන ඉඳලා කොහෙට ඇඳලා බැලුවත් මේ ලක්ෂයක සිට කොහොම ඇඳලා බැලුවත් මේවයි දුර සමානයි. අචර ලක්ෂයක සිට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතේ වෙන්නේ මොකද්ද? වෘත්තය. ඊළඟට අපි යමු දෙවෙනි කාරණය ගැන කතා කරන්න. දෙවෙනි කරුණ තමයි අචර ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතේ. අචර ලක්ෂ දෙකක් අපි ලකුණු කරගමු. ටිකක් මැදින් ගමු අපි A B කියලා. මේ තමයි අචර ලක්ෂ දෙක. ඔය ලක්ෂ දෙක අපි යා කරගන්න ඕනේ. මේ තියෙන්නේ අචර ලක්ෂ දෙක යා කරගත්ත රේඛාව. අචර ලක්ෂ දෙකට සමදුරින් පිහිටන ලක්ෂයන්ගේ පතේ නිර්මාණය කරනකොට මෙන්න මේ විදිහට කවකට්ට අරගෙන එක ලක්ෂයක තියලා අපිට කැමති දුරක් ගන්න පුළුවන් මුලදී. ඊට පස්සේ මෙන්න මේ වගේ ඡාපයක් ගහගන්න. ඒක හොල්ලන්නේ නැතුව මෙන්න මේ විදිහට අරගෙන තවත් ඡාපයක් පහලින් ගහගන්න. ඒ වගේම කවකට්ට හොල්ලන්නේ නැතුව මෙහෙම අරන් ගිහිල්ලා B ලක්ෂයේ තියලා මේ විදිහට ඡාප දෙක කැපෙන විදිහට අන්න මේ විදිහට ඡේදනය කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ කැපිච්ච තැන ඉඳලා මෙන්න මේ ඡාප ඡේදනය වුණු තැනට යා කරගන්න. මේ තියෙන්නේ අචර ලක්ෂ දෙකකට සමුදුරින් පිහිටන ලක්ෂයන්ගේ පතේ. ඔයාලට පැහැදිලි මේක ලම්බක වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අචර ලක්ෂ දෙකකට සමුදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය ලම්බ සමච්ඡේදකයයි. අපි දැන් කතා කරමු තුන්වෙනි මූලික පතය මොකද්ද මේ නිර්මාණ පාඩමේ තියෙන කියලා. සරල රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂයක පතේ නිර්මාණය කිරීම. ඉතින් සරල රේඛාවක කියලා තියෙන නිසාම අපි සරල රේඛාවක් මේ විදිහට රැඳ ගන්නවා. ඒකේ අපි ලක්ෂ දෙකක් නම් කර ගන්නවා A හා B කියලා. මේ විදිහට සරල රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ වල කවකට අරගෙන මෙන්න මේ විදිහට A හා B මෙන්න මේ පැත්තට මෙහෙම එකයි මේ විදිහට A හා B ලක්ෂ දෙකේදීම ඡාප දෙකක් දෙපැත්තට ගහ ගන්න කවකට වෙනස් කරගන්නේ නැතුව. ඒ විදිහට ඇඳගත්තයින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ගහලා තියෙන ඡාපවල කවකට තියලා මෙන්න මේ විදිහට උඩින් මේ විදිහට ඡාපයයි මේ විදිහට ඡාපයයි සහ ඊට පස්සේ මෙතනින් මෙන්න මේ විදිහට තියලා කවකට වෙනස් කරන්නේ නැහැ මේ විදිහට ඡාපයයි මේ විදිහට ඡාපයයි ඇඳ ගන්න ඕන. ওই විදිහටම B ලක්ෂයේදීත් අපි ඇඳ ගන්නවා. එහෙම ඇඳගත්තයින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ B ලක්ෂයේදී තැනගත්තයින් පස්සේ මෙන්න මේ විදිහට මේක කඩිරින් යා කරගන්න. මෙන්න මේ විදිහට කඩිරින් යා කරගන්න ඒ ලක්ෂය හරහා මේ ඡේදනය වූ ඡාප කොටස් හරහා දෙපැත්තේ මේ විදිහට යා කරගන්න. එහෙම යා කරගත්තයින් පස්සේ ඔයාලා පාවිච්චි කරන මේ රූලෙන් අපි මෙනගමු සෙන්ටිමීටර 3ක දුරක් මේ විදිහට සෙන්ටිමීටර 3ක දුරක් ඉහළින් සහ පහළින් දෙකෙන්ම අපි ලකුණු කරගමු. මෙකුණු කරගත්තයින් පස්සේ අපි මේවට නමුත් දෙමු. අපි කියමුකෝ PQRS කියලා. ඉතින් PQRS ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කෙලින් මෙන්න මේ විදිහට රූල තියලා යා කරගන්න. එහෙම යා කරගත්තයින් පස්සේ අන්න අපිට ලැබුණා සරල රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂයක පතය. ඉතින් මෙතන පත දෙකක් හම්බුණා. මේවා සමාන්තරයි. හරි, ඊළඟට අපි කතා කරමු මූලික පත හතරෙන් හතරවෙනි පතය මොකක්ද කියලා. මේකදී අපි කතා කරන්න යන්නේ ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ නිර්මාණය කරන්න. ඉතින් ඡේදනය වන සරල රේඛා දෙකකට ගිහුවම මෙන්න මේ විදිහට සරල රේඛා දෙකක් මම නිර්මාණය කරගන්නවා. ඡේදනය කරලා එකක් අපි නම් කරමු AB කියලා, අනිත් එක නම් කරමු CD කියලා. මේ විදිහට ඡේදනය වෙන ලක්ෂයක් නම් කරගත්තායින් පස්සේ අපි මේ විදිහට කවකට අරගෙන මෙතන ඡේදනය වෙලා තියෙන තැන මෙන්න මේ විදිහට ඡාපකින් කපා ගන්නවා. ඉතින් මේ ඡාපයේ කැපෙන ස්ථාන දෙකේ කවකට එකම දුරකින් තියලා මෙන්න මේ විදිහට ඡාප දෙකක් අපි ඉදිරියෙන් මෙන්න මේ විදිහට ඡේදනය වෙන විදිහට වෙනස් වෙන්නේ නැති විදිහට මෙන්න මේ විදිහට අපි ගහ ගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ඡේදනයේ වෙච්ච තැනේ ඉඳලා මේ ඡේදනයේ වෙලා තියෙන තැනට කෙලින් මේ විදිහට රේඛාවක් ගහ ගන්න එක. මෙන්න මේ විදිහට. ඉතින් ඔහොම නිර්මාණය කරගත්තම අපිට ලැබෙනවා ඡේදනයේ වුණ සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. ඉතින් මෙතනilla මේ කොයි තැනක ඉඳලා මැනලා බලුවත් දෙපැත්තට සමදුරින් තමයි මේ පතය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි, අපි ඊළඟට බලමු කොහොමද මේ ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා. ත්‍රිකෝණ නිර්මාණය කරන ක්‍රම තුනක් තියෙනවා. ඒක දීලා තියෙන විදිහට අනුව තමයි අඳින්න ඕන. ඉතින් ත්‍රිකෝණය එන්න පුළුවන් මෙන්න මේ ආකාර තුනට. පාද තුනේම දිග දීලා තියෙනවා නම් කොහොමද අඳින්නේ? ඊළඟට පාද දෙකක දිග සහ අන්තර්ගත කෝණයක් දීලා තියෙනවා නම් කොහොමද ත්‍රිකෝණය අඳින්නේ? ඊළඟට කෝණ දෙකක් සහ එක පාදයක දිග දීලා තියෙනවා නම් කොහොමද ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා ඊළඟට බලමු. හරි, අපි එතනින් බලමු ඉස්සෙල්ලාම පාද තුනකම දිග දීලා තිනකොට කොහොමද ත්‍රිකෝණය අඳින්නේ කියලා. මෙන්න මේ වගේ අපි උදාහරණයක් ගමු. AB වල දිග සෙන්ටිමීටර 6යි, BC වල දිග සෙන්ටිමීටර 5.5යි, AC වල දිග සෙන්ටිමීටර 4.3යි කියලා දීලා තිනකොට අපි කොහොමද ත්‍රිකෝණය අඳින්නේ කියලා බලමු. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම ඔයාලා සරල රේඛාවක් ගහ ගන්න ඕන. මේ විදිහට සරල රේඛාවක් ඇඳගත්තායින් පස්සේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේ විදිහට අඩි රූලෙන් කවකට්ටේ මිම්ම මැනගෙන මේ විදිහට ගහගෙන එක පාදයක් අපි ඇඳ ගන්න ඕන. මෙන්න මේ විදිහට. මෙතනින් තියලා ওই විදිහට ගහ ගන්න ඕන. ඒතකොට මේ ඇඳේ අපි සෙන්ටිමීටර 6ක්. ඒ අනුව මේ පාදය A B වෙනවා. ඊළඟට සෙන්ටිමීටර 5.5ක් අඩි රූලෙන් අනිවාර්යයෙන්ම මැනගත යුතුයි. 5.5ක් මෙන්න මේ ගානින් එන්නේ BC පාදය. මෙන්න මේ විදිහට මේ පැත්තෙන් මෙහෙම කරලා ඡාපයක් ගහ ගන්න. ඊළඟට 4.3යි. ඔයාලා අනිවාර්යයෙන්ම මේක මනමනම තමයි ගහන්න ඕන. 4.3ක් වගේ අරගෙන අපි දල සටහනක් වගේ අරගෙන අන්තිම මෙන්න මේ විදිහට ඡාප දෙක කැපෙන විදිහට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන ඔයාලට මෙතන ඉඳලා මෙන්න මේ ඡාප කැපිලා තියෙන තැනට යා කරන්න. ඔන්න ඔය විදිහට යා කරායින් පස්සේ අපිට මෙතන C කියලා ගන්න පුළුවන්. ඒකට මේ දිග සෙන්ටිමීටර 6යි, මේ දිග සෙන්ටිමීටර 5.5යි, මේ දිග සෙන්ටිමීටර 4.3යි කියලා අපිට ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ත්‍රිකෝණයක් අඳින්න දින දෙවෙනි ක්‍රමය. ඒ තමයි පාද දෙකයි එක කෝණයක තොරතුරු දීලා තියෙන කොට අන්තර්ගත කෝණයක තොරතුරු දීලා තියෙන කොට අපි කොහොමද ත්‍රිකෝණයක් අඳින්නේ කියලා. මේකෙදිත් ඉස්සෙල්ලාම අපි කරන්න ඕන මෙන්න මේ විදිහට සරල රේඛාවක් අඳ ගන්න ඕන. ඉස්සෙල්ලාම සරල රේඛාව කියන්නේ මේ මෙතන එක පාදයක් අපි ඊට පස්සේ සරල රේඛාව තුල අඳ ගන්න ඕන. සෙන්ටිමීටර 7ක දිගක් තියෙන අපි පාදයේ ඉස්සෙල්ලාම අඳගමු. සෙන්ටිමීටර 7ක තියෙන 7ක් දිග පාදයක් මෙන්න මේ විදිහට කව කට්ට භාවිතා කරලා ගහන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ ඇවිල්ලා PQ කියලා ලකුණු කරන්න පුළුවන්. ඊළඟට හොඳට බලන්න ඕන කොයි පාදයේ මේ කියන්නේ කොයි අක්ෂරයේ ළඟද කෝණය තියෙන්නේ කියලා. Q අක්ෂරයේ ළඟ තමයි කෝණය තියෙන්නේ. ඒ අනුව එතනදී අපි අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න ඕන. අංශක 60 කෝණය නිර්මාණය කරන විදිහ ඔයාලා දන්නවා ඇති. ඊළඟ වීඩියෝ එකෙන් මම මේ හැම කෝණයක්ම නිර්මාණය කරන්න කොහොමද කියලා කියලා දෙනවා. මෙන්න මේ විදිහට අංශක 60ක කෝණයක් අපිට ඊළඟට නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහට මේ කෝණය අංශක 60යි. ඒ අනුව QR සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕන. මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ රේඛා දෙක කැපෙන තැනට මෙහෙම යා කරලා මෙතන අපි R කියලා නම් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පාද දෙකක් සහ කෝණයක තොරතුරු දීලා තියෙන විදිහට ත්‍රිකෝණය නිර්මාණය කරගන්න. බලමු කෝණ දෙකක් සහ පාද එකක් තොරතුරු දීලා තිනකොට අපි කොහොමද ත්‍රිකෝණයක් අඳගන්නේ කියලා. මම උදාහරණයක් විදිහට ගත්තා. XY පාදයේ දිග 6.5 cm, XYZ කෝණයේ අගය අංශක 45යි, YXZ කෝණයේ අගය අංශක 60යි කියලා. ඒකෙදිත් අපි ඉස්සලම් කරන්න ඕන මෙන්න මේ විදිහට සරල රේඛාවක් ගහ ගන්න ඕන. ඊට පස්සේ කව කට්ට අරගෙන අපි මුලින්ම පාදය දන්න පාදයේ දිග ලකුණු කර ගන්න ඕන. ඒකෙදී අපි 6.5ක දිගක් අරගෙන ටක් ගාලා මෙන්න මේ විදිහට ඡාප දෙකකින් XY ලකුණු කර ගන්නවා. XY. ඊළඟට අපි කෝණයක් ඇඳ ගන්න ඕන. මුලින්ම අපි මේ කෝණය ඇඳලා ඉමු YXZ කෝණය අංශක 60යි කියලා. ඒ කියන්නේ x කෝණය මෙතන තියෙනවා. මෙතන ඉඳලා අපි ඉස්සෙල්ලා ඇඳා වගේ x කෝණය 60ක් වෙන විදිහට 60 කෝණයක් අඳ ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි 60 කෝණය අපි අඳින්නේ. ওই විදිහට ඇඳලා මේ කෝණය අපිට මෙන්න මේ විදිහට යා කරගන්න පුළුවන්. හැබැයි මේ පාදයේ දික් කරන්න කලින් අපි y කෝණය අංශක 45ක් නිර්මාණය කරගන්න ඕන. අංශක 45ක් නිර්මාණය කරගන්නේ මෙන්න මේ විදිහට. මෙතන ඉස්සෙල්ලාම අපි ලම්බකයක් නිර්මාණය කරගන්න ඕන. ලම්බකයක් නිර්මාණය කරගත්තම අපි දන්නවනේ ඒකේ කෝණය අංශක 90යි කියලා. ඒ 90 කෝණය අපි ලම්බ සමච්ඡේදනය කරා නම් අපිට පුළුවන් 45ක කෝණයක් හොයාගන්න. ලම්බ සමච්ඡේදනය කරගන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. මේ අතට එකයි මෙතන තියලා මේ විදිහට එකයි. ඊළඟට ඔය කැපිච්ච තැනට අපිට පුළුවන් මේ විදිහට මෙතන ඉඳලා මෙන්න මෙහෙම යා කරන්න. ඒ අනුව මේ කෝණයේ අංශක 45යි, මේ කෝණයේ අංශක 60යි. එතකොට මේ පාදයේ දිග සෙන්ටිමීටර් 6.5යි. ඔන්න අපිට ත්‍රිකෝණය ලැබිලා තියෙනවා. අපි කොහොමද කියලා දැනගත්තා දැන්. කෝණ දෙකක් සහ පාදයක් දීලා තිනකොට ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නේ කියලා. දැන් අපි කතා කරමු සමාන්තර රේඛා හා ඒ ආශ්‍රිත නිර්මාණ ගැන. මෙතනදී කරන්න තියෙන්නේ සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂ්‍යයක් කරහා එම රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීම. මේකත් ක්‍රම 3ක් තියෙනවා. එකක් අනුරූප කෝණ ඇසුරින් අනිත් එක ඒකාන්තර කෝණ ඇසුරින් අනිත් එක තමයි ඒ බාහිරින් තියෙන ලක්ෂී ඉඳලම ඡාප ගහලා ඇඳ ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ක්‍රම මොනවාද කියලා අපි දැන් බලමු. ඉස්සෙල්ලාම බලමු අනුරූප කෝණ ඇසුරින්. අනුරූප කෝණ ඇසුරින් කොහොමද මේ සමාන්තර රේඛාව සරල රේඛාවකට ඇඳගන්නේ කියලා. මෙන්න මේ වගේ රේඛාවක් ගහගන්න ඕන ඉස්සෙල්ලාම AB කියලා තියෙනවා මේ වගේ සරල රේඛාවක්. ඊළඟට අපි හිතමු බාහිර ලක්ෂ්‍ය C කියලා. මේ වගේ බාහිර ලක්ෂ්‍යයක් C කියලා දීලා තිනකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන AC යා කරගන්න ඕන. AC යා කරගන්න ඕන. මේ පැත්තට ටිකක් යා කරගත්තට කමක් නැහැ. ඊළඟට මේ වගේ කවකට්ට අරගෙන අපි A කේන්ද්‍රය තියාගෙන මෙන්න මේ විදියට ගහන්න ඕන වෘත්ත ඡාපයක්. ඒ වෘත්ත ඡාපය එහෙම ගහලිවර වෙලා හොල්ලන්න නැතුව අරන් ඇවිල්ලා මෙතන C වල තියලා මෙන්න මේ විදිහට මේ රේඛාව කැපෙන පරිදි වෘත්ත ඡාපයක් ගහන්න ඕන. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් නම් කරගමු. මෙතන P කියලා දාමු. මෙතන සිම්පල් Q කියලා දාමු. මෙතන සිම්පල් R කියලා දාමු. ඉතින් ඔහොම සිම්පල් R කියලා දැම්මයින් පස්සේ මෙන්න මේ PQ දිග අපි කව කට්ටෙන් මැන ගන්න ඕන ගහන්නට. ඔහොම මැනගෙන ඉවර වෙලා මේ කැපිච්ච තැන මෙතන R ගෙන් තියලා මේ ඡාපය අපි කපලා දාන්න ඕන. මේ ඡාපය කපලා දැම්මයින් පස්සේ අපි එතන S කියලා නම් කරගමු. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ CS කියන එක යා කරලා දාන්න. අන්න අපිට AB ට සමාන්තර රේඛාවක් හම්බුණා CS ලෙස මේ විදිහේ නිර්මාණයක්. ඔන්න ඔය විදිහට තමයි සරල රේඛාවකට බාහිරින් පිටි ලක්ෂයක් මගින් අනුරූප කෝණ මගින් සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නේ. ඊළඟට අපි බලමු ඒකාන්තර කෝණ ඇසුරින් ඒ විදිහට ඇඳගන්නේ කොහොමද කියලා. සරල රේඛාවකට මෙන්න මේ වගේ සරල රේඛාවකට සමාන්තර රේඛාවක් අඳින්නේ කොහොමද කියලා අපි මෙතන ගමු සීලක්ෂය කියලා. ඒ විදිහටම ඊළඟට මෙතනදීත් කරන්න තියෙන්නේ මේ වගේ සීලක්ෂය මේ විදිහට යා කරගන්න ඕනේ. අපි ටිකක් මේ පැත්තට ඒ රේඛාව ගහගමු. මෙතනදීත් කරන්න තියෙන්නේ කව කට්ට අරගෙන ඒ කේන්ද්‍රය කරගෙන මෙන්න මේ වගේ ඡාපයක් අපි ගහගන්න ඕනේ. එතනදී ඉස්සෙල්ලා අපි ගෙවුවේ මේ පැත්තටනේ. මේකෙදී අපි කරන්න ඕන මේ පැත්තට ඡාපය ගහගන්න ඕනි. මොකද මේ ඒකාන්තර කෝණයක් ඇසුරෙන් අපි නිර්මාණය කරගන්න ඕනි නිසා. එතකොට අපි මේක නැවතත් නම් කරගමු PQ. මේක අපි R කියලා නම් කරගමු. ඊට පස්සේ මෙන්න මේ PQ දිග ඇරගෙන ඔහොම අරගෙන මෙතනින් තියලා මේක ගහන්න ඕන මේ විදිහට කපාගෙන යන්න. ඉතින් ඔය කැපිච්ච තැනට අපිට කරන්න තියෙන්නේ C වල ඉඳලා රේඛාවක් ඇඳගන්න. මේ කැපිච්ච තැන මම නම් කරන්නම් S කියලා. ඉතින් ඔන්න අපිට ඒකාන්තර කෝණ මගින් සමාන්තර රේඛාවක් අපි නිර්මාණය කරා. AB ට CS කියලා මේ පැත්තෙන් අපි D කියලා දාගත්තොත් CD කියලා අපි සමාන්තර රේඛාවක් නිර්මාණය කරා. ඊළඟට අපි බලමු තුන්වෙනි ක්‍රමය තමයි මෙන්න මේ විදිහට සරල රේඛාවක් අපිට දීලා තියෙනවා නම් AB කියලා බාහිර ලක්ෂයක් අපි ගමු C කියලා මේ විදිහට. හරි, මේ විදිහට දීලා තිනකොට C කේන්ද්‍රය ලෙස මෙන්න මේ විදිහට නම් කරගෙන AB රේඛාව කැපෙන්න මෙන්න මේ විදිහට ඡාපයක් ගන්නවා. ඒක වෙනස් කරන්නේ නැතුව අරගෙන මෙන්න මේ ඡාපයේ උඩ තියලා මේ විදිහ එකක් ගන්නවා. මේ විදිහේ ඡාපයක් AB නැවතත් ඡේදනය කරනවා. ඊට පස්සේ නැවත වෙනස් කරන්නේ නැතුව අරගෙන මේ ඡාප කොටසේ තියලා C පැත්තට වෙන්න C හරහා යනවා වගේ තීරෙන්න මේ විදිහේ ඡාපයක් අපි ගහන්න ඕන. නැවතත් කවකට හොල්ලන්න නැතුව අරගෙන C ගේ තියලා මෙන්න මේ ඡාපය ඡේදනය කරන්න ඕන. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ C වල ඉඳලා මේ ඡේදනය වුණු ලක්ෂය මේ විදිහට යා කරන්න. ওই විදිහට යා කරපුවම අපිට AB ට සමාන්තර රේඛාවක් හම් වෙනවා. මේක මම D කියලා නම් කරන්නම්. ඒකට AB සමාන්තරයි CD කියලා අපිට ලැබෙනවා. අපේ දැනුමුට YouTube channel එකේ නිර්මාණය ගැන කියන වීඩියෝස් වල පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලා මේ වීඩියෝ එක පුරාවට අපි කතා කරා මූලික පත 4ක් ගැන. ඒ ගැන කතා කරා. ඊට පස්සේ ත්‍රිකෝණ නිර්මාණය ගැන කතා කරා. සමාන්තර රේඛා හා ඒ ආශ්‍රිත නිර්මාණ ගැන කතා කරා. අපේ දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලා එක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා සරල රේඛා හා කෝණ ආශ්‍රිත නිර්මාණ. මෙතනදී මම කෝණ කොහොමද නිර්මාණය කරන්නේ අංශක 60, අංශක 30, अंशक 90 ඊළඟට अंशक 45 ඒ වගේම अंशක 120 මෙන්න මේ වගේ කෝණත් නිර්මාණය කරන්නේ කොහොමද කියලාත් මෙතනදී මම කියලා දෙනවා අපේ දෙවෙනි වීඩියෝ එකේදී ඊළඟට ත්‍රිකෝණාශ්‍රිත වෘත්ත නිර්මාණ මෙතනදී පරිවෘත්තය අභ්‍යන්තර වෘත්තය වගේ වෘත්ත නිර්මාණ වෙන විදිය කතා කරනවා ඊළඟට වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කරන්නේ කොහොමද කියලාත් සෙකන්ඩ් වීඩියෝ එකේදී කතා කරනවා ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න අමතක කරන්න එපා ඒ වගේම තව කෙනෙකුට වටී කියලා හිතනවා නම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අපේ දැනුමුඩු YouTube channel එක තාමත් subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමු ගන්නවා අපි second video එකෙන් හම්බෙමු